Good morning, darling. Enakan. Ni selalu buat bed di wad Lisa. Kan. Mama, ayam hari universiti anu beri. Ayam ini cerah anu lagi. Ani temu tem pulua. Ayam ada itu lagi beri. Lisa. Mang orang kipar orang kelat heh nanti. Oh ya, ipun tu ni masa kahwela. Mang ledo una, magi kakul dek panan ayat una. Ambo, tikan ini kian nanti. Ami sorry, amma sorry. Amma gih teri dina na sorry. Oh ya, kita hati nanti una dah usin dala. Mango ya, awak kawat awat kira apa kerja ni? Mata me, kisi madya aku bedak naya kira lah itu na doktor, ilah mata kira mau ada evidin na baik kira. Eh, una tu ya mak itu ni. Rose malak kogi, oya mak ya terjadi nala didi. Mata lu kuala guru tua gitu na. Wah, itu orang mata malas senai putih. Mangi vali tak kata. Muna tu kau pindah lari. Wah, awak tak kau nak kira. Mama.
ඔක්කොම කන්න. පුතේ මෙන්න කෑමට පසු. ඕක බීලා අපිට ලෙග් එක්සර්සයිස් කරන්නත් දෙනවා. අනිත් එක ඉන්සියුලින් චෙක් කරන්නත් තියෙනවා. කො බලමු ඔයාගේ ඉන්සියුලින් ලෙවල් එක. අම්මේ මගේ ෂුගර් ලෙවල් නෝමල්. මේ ලීසා පුතේ ඔයා දන්නවනේ මේ ඉන්න එලක නැතුවාට එළිය පොඩ්ඩක්වත් යන්න බෑ කියලා නේද? එතකොට මේ කවදාවත් හොඳ වෙන්නේ නැද්ද? පුතේ මං දන්නවා ඔයාට මං නැතුව ඉන්න බෑ කියලා. ඉතින් ඇයි ඕකට වරි වෙන්නේ? ඉතින් මම මේ ඉන්නේ. පුතේ. හරි හරි. අපි අනිත් එක්සර්සයිස් ටික කරමු. ලීසා කොයාගේ බ්‍රීතින් එක කරන්න නැද්ද? කරන්න කරන්න. ලීසා මොකද ළමයෝ කරන්නේ? ඇයි මේ අම්මාවෙන් බය කරන්නේ? සෝරි අම්මා, යුනිවර්සිටි එකෙන් ලෙටර් එකක් තියෙනවද කියලා බැලුවේ. ලීසා ඔයාට එහෙම ලියුමක් ආව නම් මම ඔයාට දෙනවනේ. ටෝනි මොනාද ටෝනි කරන්නේ? මං දැන් ඔයාලට දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ බේත් එක මට තාම ගෙනත් දුන්නේ නැහනේ. ටෝනි මං දැන් ඔයාලට කී පාරක් සල්ලි දුන්නද? අනිත් එක මට මේ ලීසාගේ වැඩත් එක මට මේව කරන්න විදියක් නැහැ. කොහෙදද? දැන් එන්නද? ෂුවනේ? හරි මයික් මට එන්න.
හැලෝ ඔවෝ ජෝන් ඔයා ලීසා නම වගේ මගත් ලස්සනයිනේ මල් ළඟදි මෙහෙට ආවේ මේක අපේ ඇන්ටි කෙනෙක්ගේ මගේ ලෙක්චර්ස් වලට පාස් වෙන නිසා මම මෙහෙට ආවා ඒ වුණාට කොයි වෙලෙත් ගෙදර කවුරුත් නැහනේ. හරිම කම්මැලි. ඇයි? පාඩම් කරන්නේ? ලෙක්චර්ස් වලට ගියා මැතියනේ. ආයෙ මොකටද පාඩම් කරන්නේ? මාන බ්‍රයිට් කේස් යන්නේ. කොහෙද බැරි මිනිස්සුන් වැඩක් කරද හැම දේටම සල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා වැඩේ කරන්නේ ලීසා ලිස කල්පන කරන්නේ අද උදේ අම්මගෙන ආපු බෑග් වලින් මගේ චිප්ස්ටික් ගන්න හදාදි අහම්බෙන් වගේ දැක්කේ මගේ බෙහෙත්තර ගහලා තිබ්බේ අම්මගේ නම මගේ නම පිස්සුද ලිසා මගේ නම තිබ්බේ බෙහෙත් එකේ නෙමෙයි රිසිට් එකේ ඉතින් අම්මට පිස්සුද මගේ බෙහෙත් වලට අම්මගේ නම දී ලීසා ගබොන්
ලීසා මං ඔයාට ආයෙ කියන්නේ මොකද දැන් ඔයාට අර කොල්ලත් එක්ක තියෙන කතා මම දැන් කීප දවසක් දැක්කා ඉතින් මොකද්ද වෙන්නේ මොකද්ද මං කරපු වැරද්ද ඇයියම් මට ඔබ නීති දාන්නේ මට මෙහෙම ජීවත් වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නේ ලීසා මම මේ හැම දෙයක්ම කියන්නේ ඔයාගේ හොඳට ඔයාට ආදරේ හින්දා මේ ඉන්න මිනිස්සු ඔක්කොම නපුරයි හරි මහත්මාත් ගාමි මිනිස්සු මට ඕන නැති කරගන්න බෑ තේරෙනවද ඔයාට මේ පේන ලෝකෙ එච්චර ලස්සන නෑ දන්නවද ලීසා අම්මා මේ වෙද්දි මට යුනිවර්සිටි එකේ ඔෆර් ලෙටර් එක එන්න ඕනේ මට ඒ ගැන සැකයි ඔයා මතක තියාගන්න මේ මිනිස්සු හරිම නපුරයි මේ මිනිස්සු මගෙන් ඔයා ඈත් කරයි
ලීසා අනේ අනේ තාම බීට්ටිකවත් බිව්වේ නෑනේ මන් නැත්තං ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ මට ලීසා ඔයා අර ප්‍රශ්න හොඳට විසඳගෙන තියපනේ ඒයල් සමීකරණ මන් දැක්කා ඔයා එක හොඳට විසඳලා තිබ්බා අම්මා ඇයි මේ ඉන්ටර්නෙට් එක ඩිස්කනෙක්ට් කරේ මං එක ඔල්රෙඩි කම්ප්ලේන් කරලා තියෙනවා ආයි පාර චෙක් කරලා බලන්න ඕනේ අනිත් එක මම මොකටද ලීසා ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරන්නේ පිස්සු මේ ළමයට මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? අම්මනේ මේ බෙහෙත් එක Google කරලා බලන්න පුළුවන්ද මොකද්ද කියලා? Google ෆෝන් එකට දාන්න. අයියෝ වැරදිලා මේකමයි බල්ලන්ගේ මසල් රිලැක්ස් වෙන්න දෙන බේතක් බල්ලන්ට දෙන බේතක් තව පාර චෙක් කරලා බලන්න මට දැනගන්න පුළුවන්ද මේක මිනිස්සුන්ට දුන්නාම මොකද්ද වෙන්නේ කියලා දීගාලී නීරවැටීම් මේවා අම්ම දෙන්නේ මට මත්තම්සිට අන්තිම වතාවට කියන්න. හරි? මගේ දුවගේ ඇත්තිවන්. හරි?
අනිත්තික අන්තම ලීසර තමසලගේ හරි විස්තර කියලා නෑ. හෙලෝ, මට බෙහෙතක් ගැන දැනගන්න තියෙනවා. කරුණාකරලා උදව් කරන්න පුළුවන්ද? හෙලෝ හෙලෝ, මට බෙහෙතක් ගැන දැනගන්න තියෙනවා. කරුණාකරලා උදව් කරන්න පුළුවන්ද? මට බෙහෙතක් ගැන දැනගන්න තියෙනවා. මට උදව් කරන්න පුළුවන්ද?
මට මේම කරන්නේ. ලීසා මට ඔයාව පරිස්සම් කරගන්න ඕනේ නේද මම දෙම් කරන්නේ. මේ නරක මිනිස්සුන්ගෙන් ඔයාව බේරගන්න ඕනේ ලීසා. ඔයා මාව ලෙඩෙක් කරලා වීල්චෙයර් එකකට දාපික දා කරේ. ඔයා මට ඉස්කෝලේ යන්න දෙන්නේ නැතුව මා වීර කරපේකද කරේ. ඇයි අම්මෝ මට මෙහෙම කරන්නේ. ඔයා මගේ අම්මා නෙමෙයි. මගේ අම්මට නම් කවදාවත් උඹට කරන්න බෑ. ඔයා කවුද? ලීසා. මං ඔයාගේ අම්මා නෙමෙයි තමයි. හැබැයි ඔයාගේ අම්මට වඩා මං ඔයාට ගොඩක් ආදරේ. ඔයාගේ අම්මා ඔයාව නැති වෙලා එක මාසයක්වත් හෙව්වේ නෑ. මං ළඟට ආපු කවුරුත් මට පොඩක්වත් ආදරේ කළේ නෑ. මං ළඟ හිටියෙත් නෑ. ඒ නිසා ලීසා මං ආව මේ වගේ බලාගන්නේ. ඔයා අවුරුදු 18ක් මා වීර කරගෙන හිටපු එක දුක්කනේ. Lisa, wake up. Wake up. දවසක් අපි ගෙදර ඇවිල්ලා මට තර්ජනය කරන්න ගිය වෙලාවේ එයාගේ සාක්කුවේ තිබිලා කොලයක් වැටුණා. ඒකෙන් මං හැමදේම දැනගත්තා. ඔයා කිව්වා හරි. එයා මානසික ලෙඩෙක්. එයාගේ පළවෙනි ළමයා හම්බෙලා නැති වෙලා තියෙනවා. ඒ නැති වෙච්ච කම්පැනියට තමයි එයාට ඔය වගේ දරා ගන්න බැරි මානසික ලෙඩක් හැදලා තියෙන්නේ. අනුන්ගේ ළමයි ගෙනල්ලා තමන්ගේ ළමයි වගේ හිර කරලා හදාගන්න එක තමයි එයා මෙච්චර කල් කරලා තියෙන්නේ.
ඔයා එයාගේ දෙවනි ළමයා. මම පොලිසියට කෝල් කරා. එයාලා දැන් එයි. ෂෝන් අපි යමු. අපි යමු. මම ඔයා හොස්පිටල් එකට ගිහින් මනුස්සයෙක්ට දමන්න කියන ජීවිතයක් තියෙනවා. හැබැයි අම්මේ ඔයා මට මගේ මුළු ජීවිතේම නැති කරා. ඒ ඔයාගේ සතුට වෙනුවෙන්. ඒක නෙමෙයි අම්මේ ආදරය කියලා කියන්නේ. අවුරුදු 19ක් මාව ඔයා මේ වීල්චෙයාර එකේ හිර කරා. කිසිම හේතුවක් නැතුව. අම්මේ ඔයා හිතන්නවා හරි කියලාද? කවදාවත් ඔයාලා ළඟට එන්නේ නැහැ අම්මේ. කවදාවත්.